මසවන කාලු අයං බදන්త දම්මසවෙන කාලු අයංබදන්త දම්මසවෙන කාලු අයං බදන්త නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. පූජකෝ ලබතේ පූජන් වන්දකෝ පටිවන්දනං යසෝකිත්තිංච පපපෝති යෝමිත්තා නං නධූපතිති ව්‍යරාදීශර අපේ ගරු කටයුතු අවශරයි ගම්පල සුගුණ දජ නායක මාහිමියාණන් වන්සේ වාරවාස සුගුණ සිරිසාමීින් වන්සේ චන්දසිරි සාමීින්වන්සේ ප්‍රධාන අරම වැඩසිටින සඟරුවනි නවශර දායකත්වේ දරන්න පිංවත්ටී බද්‍රා නලන්ති ප්‍රනාාන්දු උපාසිකා මාතාව ප්‍රධාන පිංවත්නි පංවතිය නිදරුවන. ශාලාව බලනකොට ඇත්තෙම බණ කියනවා නෙම බන කියවෙනවාගේ මට දැනෙන්නේ විශාල පිරිසක් එකතු බාග යුුණා විශාල පිරිසකටයි අද තම ජන්මදිනය නිමිති කරගෙන ධර්මදානී බෙදාදෙන්ඩ බද්‍රා උපාසිකා මාතාව කල්පනා කළේ එතුමියගේ මේ ක්‍රියාව අපි කාටත් උද පාඩමක් පවත්නී උපන්දිනය කියන්නේ සතුටු වෙන්න දවශකුත් නෙමෙයි මේ උපන් නිසා තමයි මේ තරන් ජරමර කරදර එකක් ඉවරවෙන්නකුට එකක් මතුවෙන්නේ උපන් නිසයි එදා මතක ඇති සිද්ධාර්ථ බෝසතුන් වහන්සේ උපත්තිය ලබාපු ගමන්ම පියුම්පිට පාතබමින් එක ඇගිල්ලක් කොසවාගෙන වදාළේ නත්ති දානි පුනක් බවෝ ම උපත නැති කර ගත්තා උපත නැත්තං විපතක් නෑ උපත නැතිතැන නාකිවීමක් නෑ උපත නැත්තං ලෙඩවීමක් නෑ උපත නැත්තං අපපිය සම්පයෝගනෑ උපත නැත්තංම් ප්‍රිය වි්පයෝගනය උපත නැතිතැන ඉච්චා බංගන උපත නැතිතැන පංචස්කන්ධිමන ඒ නිසාතමයි බුදුවර වදාලේ නිබ්බානං පරමං සුකං. මේ නිවන කියන තැන ජරමර කරදර නැති නිසා. නිවන සැපයි සැපයිකිව ඒකයි. මේ අපි විඳින ජරමාර කරදර මොකක් පාට්නය නිවන්නේ. එනිසා තමයි සාන්තයි සුන්දරයි ප්‍රනීතයි කෙලකයන්න නිවනට. ඒනිසාමින්න මේ බදරා උපාශකා මාතාාව. මේ පන්සලේ තිබෙන ධර්මානුවත්්‍යෙක උපාසක සමිතියේ නව සභාපතින දුරේටත් පත්වෙලා සිටින බව මේ වෙලාවෙේ කියන්ද කැමැති. එතුමිය විවිධ අරමුණු සිතේ තබාගත්තත් ප්‍රධානම අරමුණ නිමිත්ත තමයි තමන්ගේ ජන්මදිනය වෙනුවෙන්. ධර්මදේශනාවක් බෞද්ධයා නාලිකා හස්සිෙන් ප්‍රචාර කරලා. විශාල පිරිසකට ධරම අවබෝධය ඇතිකරදිය යුතුයි කියන සිතිවිල්ල නිසාමයි මෙවන් පිංකමක් සූදානං කරලි පින්වත්නී යුරෝපය රටවල්වල තියන දේවල් අපිත් අනුගමනය කරනවා නැතුවානෙමින් යුරෝපා රටවල්වලනං උපන්දිනය කිව්වාම කරනවමා මෝඩ වැඩක් උපන්දිනේදාට කරන මෝඩවැඩේ තමයි කේක් ගෙඩියයක්ක් ගන්නවා ඩියක් කරගෙන වයිස ප්‍රමාණටම ඉටිපන්දාන් අරගෙන කේක් ගෙඩියේ දල්වනවා ඉටිපන්ධන්ටික කේක්් ගෙඩිය ගාලා උපන්දින සමරණ කෙනාගේ අතින්ම ඉටිපන්ධන්ටික පත්තු කරනු පත්තු කරලා විනාඩියක් යන්ඩ දෙන්නෙ නෑ උපන්දින සමරණ කෙනාම කටින් අ ඉතිපන්ධන්ටික නිමලදාන තර මෝඩ වැඩද උපන්දානං ආලෝකයක් ඇති කරනවා විනා තියන ආලෝකෙ නැතිකරන එක සුදුසුනෑ මෙන්න මෝඩකම ඒටයි මිත්‍යා දුෘෂ්ටිකි වේ සම්මාධිට්ටික කෙනෙක් නං උපන්දිනයේ වයිස ප්‍රමාණිට ඉටි පන්දම් පත්තු කරන්න ඕන මේ දැල්වෙන ආලෝකෙවාගේ මගේ අනාගතයේ බැබලේව කියල පතන් ඕන දැල්වෙන ආලෝකෙ වගේ මට ප්‍රඥාව ලැබේවා සතුරාරි සත්‍ය අවබෝධ කරගෙනෙන් නිවන් දකින්ඩ මේ දුක්ක සත්‍යය දකිඩ මට මේ ආලෝකෙවාගේ ප්‍රඥාව ලැබේවා සමුදේශත්‍යය දකිින්ඩ ලැබේවා නිරෝධ සත්‍යය දකිින්ඩ ලැබේවා මාර්ග සත්‍යය ගමන් කරාන්ඩ ආලෝක ලැබේවා කියලයි ්‍රාර්ථනා කළ ීතුව තිබෙන්ෙන නමුත් මේ යුරෝපාවෙති බිච්ච මේ ක්‍රම අපේ රටේ දැන් තියවා. අපේත් පුංචි දරවාගේ වේවා උපන්දිනයට කේක් ගෙඩියක් කපන්ඩ එපා කියයන අනිමෙයි කේක්ෑල්ලක් කපල අනුන්ට දෙනය වර්දකුත් නෑ ඒක ධානිකට සමාන. නමුත් ඉතිපන්දම් පත්තු කරලා නිමනයක ඒක බෞද්ධ ප්‍රතිපදාවට විරුද්ධයි ඊළඟට කටගොන්නා බීගෙන උපන්දිනයේ දාටම බදාගෙන නටන්ඩත් පටන්ගන්නවා බෝවිට ඇගේ ති විිච් රෙදිබිම වැටිල ඒදන්නේෙත් නැෑ මේ උපන්දිනයලු සමරන්න බුද්ධිමත්ව උපන්දිනයේ ගැන සිතන්ඩෝන උපන්දා පැයක්විතර වාඩිවෙලා ආවර්ජනා කරන්නඩුවන මගේ දැන් වයිස මෙච්චරක් වුණා මෙච්චර කාලයක් ගෙවීගියා මගේ ගෙවීගිය කාලෙ මගේ සාර්ථක දසාර්ථක වීගිය කාලි මම කළේමොකද මගේ ජීවිතය කෙබන්ඳු ජීවිතයක් ද ගෙවීගිය කාලෙ තුළ මම ගත කලේ අනුස්මරණය කරන්නන්න පංවත්නී දරුවය කුපන් ගමන්ම ඒ අම්මතාත්තයි දරුවගේ වෙලාවදීලා කේන්දරේ බලනු කේන්දරේ සකස් කරන්න දක්ස එෙනෙක් නං අර උපතලබාපු වෙලාවට අනුව එදා ආකාසිතිභිච්ච තරු ගනන්කොට උපත ලබාපු පිනැති කුමරට කුමරියයට මෙිච්චර ආයුෂ තියනවා කියලා කියන්නඩ බැරිකමක් නෑ සමාර කේන්දර බලනාය කියනවා මේ උපත ලබාපු පිනැති කුමරට කුමරයට අවුරුදු අසූුවක් ආයු තියන මෙම අවුරුදු අසුවක් ආයු තියෙනවා කියන එක තේරුමයි උපන්දාසිට සුසානයට කනත්තෙට කිලෝමීට රසුවකුයි තියෙන අවරුද්ධක් ගෙවෙනවකියන් කනත්තට කිලෝමීටරයකින් කිත්ව වුණ බන කියන මමත් දැන් කිලෝමීටර ගණනාවකින් සුසානට කිටතු වෙලයිල් ඔබ මේ වාදිවෙලායි ඔොබ සමත් සුසානභූමිය කරයි මේ කිට්ටු වීගෙනයන් එසේනම් උපන්දිනයේ සමරණ දෙයක්නෙමේ ගතවෙච්ච කාලෙත් තමන්ගේ ජීවිතේදයා බලන්ඩෝන අඩුපාඩුකං කාලගත් තියනු තමන්ට වංචා කරගඩ බෑ තමන් කරපු කියපුවා තමන්ට මතකයි නරක දේනම් වැඩිපුර සිද්ධ වන්නේ ගියදේ අඩන්්ඩත්්‍යපා වැලපෙන් ඩත් එපා ගියදේ ගියාවෙන් මතුවට මං මේවයින් වලකිෙනවා කියලා මතුවට අධිෂ්ඨාන කරගඩුවන මේක දිනපතා කරන්්ඩයි බුදුන්වහන්සේ වදාල ඉවත්නී තතාගතයානන් වංශි වදාලා කතම් භූතස්ව මේ රත්තින් දිවා වීති පතන්තීති අබින්නම් පච්ච වෙක්කි තබ්බා නිකන්නමයි මනාසීයෙන් සම්මා සතියෙන් කල්පනා කරන්්ඩකිව ඇඳට වැටිච්ච ගමන් රඇත මම උදේ නැගිට්ට දැ නවත නින්දටයි වැටෙන්න්නේ මේ ගත කල දවස කෙබඳු දවශක්ද මේ දවසෙන් සිදුවනේමොකක්ද සම්මා වැඩපිළිවෙලක් සිද්ධ වුුණාද මිච්චා වැඩපිළිවෙලක් සිද්ධ වුණාද. සම්මා වැඩපිළිවලක් නන් සිද්ධ වුණේ. මධදිමා ප්‍රතිපදාවට අනුකූලවනං අද දවස ගත වනේ ඔන්න නින්දටයාඩ කලින් සතුටු වෙන්ඩ පුළුවනි. සාදු සාධ මම අද දවස වැඩ කර ගත්තා. මිච්චා ප්‍රතිපත්තියට අනුකූලව කලා නං කටයුතු ඉද තප්පති. ැවඩ පටන්ගන්න අදමං අපරාධනන කරගත්තේ. පිංවටනී වැරදි කරනයක මනුස ස්භාවයක් වැරදි නැති මිනිස්ුලෝක ඇත්තෙනෑ කාලගත් මොකක් පෝ වරදක් තියනවා. ඒව සංසාරි පුරුදු තමා කළ වරද තේරුන්ග්ඩුව තමා කළ වරද අවබෝධ කර ගත්තොත් තමාන්ට පුළුවනි සැනස. වරද පිළිගන්ඩෝන අනුන්ට නොකිව්වත් සිතින් ඒ තේරුම් ගන්ඩෝ එවන් කෙනෙක් තමයි දියුණුව කරායන්න එ නිසාද මේ බදරා උපාසිිකාමාතාව තමන්ගේ ජන්මදිනය නිමිති කරගෙනයි විශාල පිරිස්සකට මේ මොරතුවට පමණක්ම නෙමෙයි ලෝකෙමෙ ඉන්න බෞද්ධයන්ටයි තම උපන්දින තෑගගමේ බෙදා දෙන්නේ ධර්මි දෙනවා කියන එක පිින්වට්නින් දිවියලෝකෙතින අමුෘර්ථ දෙන වට සමානයි. දිවියලෝකෙතින අමුර්ථට වඩා ධර්මි දෙනය එක වටිනව කියලයි බුදුන්වහන්සේ වදාලෙ. ඒනිසාද බණටම මාතෘකා කලාා සතර පද ගාථාව. මේ ගාතාව දැකගණ්ඩ පුළුවන් පිරිවානාා පොත්වහන්සිි තුළ. පිරිත්පො තක් කරගෙන පෙරලල බැලුවම මෙත්තානි සංස කල සූත්තරයක් තියෙන මෙත්තානි සංස කියන්නේ මෛත්‍රී කිරීමෙන් ලැබෙන ආනිසංසයි. මෙත්තානි සංස සූතරයට අනතුරුව තියෙන්නේ මිත්තානි සංස. මිත්‍රියයෝ ඇසුරු කරන කෙනාට මිත්‍රයකුට පංවාටනි ද්‍රෝභිකං නොකරඉන්න කෙනෙකුට ලැබෙන ආනිසංස. මේ ඔක්කොම කියන්න වෙලාවක් නෑ. බද උපාසිකාවක ජන්මදිනේ නිසාමයි මේ බනපදේ ම මාතෘකා කලින්. බැලූ බැල්මට සතර පද ගාතාවක්. බැලූ බැල්මට පේන පේලි අතරයි. නමුත් මේක දිගාරද ගියොත් නූල් බෝලයක් පාග. පුංචි දර්වෙකුට නූල් පන්දුවක් නුල් බෝලයක් දුන්නොත් ඒ දරුවට පුළුවනය කතේ ගුලි කරගන්න කිසි කෙනෙකුට නොපෙනැන විදියට ගුලි කරගනීම නමුත් බුද්ධිමතෙක් ඒ නූල් පන්දිවේ කොනක් කල්ලගෙන. ඇදගෙන යන්න ගියොත් අපේ කොළොන්නාව දක්වා ඇදංයන්ට බැරි කමකුත් නෑ. මේ ගාතාවත් ඒවාගේමයි. බැලූ බැල්මට සතරපද වනාට තේරුම සාගරයවාගේ. විවිධ පැතිවලින් මේක විස්තර කරන්න පුළුවන්. මොකක්ද ගාතාව පූජකෝ ලබතේ පූජං. වන්දකෝ පටි වන්දනම් යසෝකිත්තිංච පප්පෝති යෝ මිත්තානං නදූපති මේකයි මිත්තාානි සංස සූත්‍රීතින ගාථාව පංවත්නි මේ ජාතක පතෙත්තියන ජාත කතාව නම තේමිය ජාතකර තේමිය කුමාරයා තමයි මේ ගාතටිකම දේශනා කළේ එදා තේමිය කුමාරයක් කියන අපේ බුදුන්වාහන්සේ වත්න ගාථාව ශරලතේරන යමුරන්නම ඉන්න ඕනෑම කෙනෙට තේරෙනවිවි සරලව විෂඳන වනම් කියනවනම් පූජකෝ ලබතේ පූජන් යමෙක් පංවත්මී පිදිය යුත්තන්ට පුදනවනං යංකිසි කෙනෙක් පිදිය යුතු උතුමාන්ට පුදනවනා ඒකෙනත් ගියගිය තැන පිදීමට පත් වෙන. පිද ුතු කෙනෙකුට පුදන කෙනෙක් නං කොේගියත් යංයං ජනපදං යාති නිගමේ රාජදාාන දන්නැති පලාතකට රටට ගමකට කොේගියත් තමා කලාර පිදුම නිසා තමන්තත්තයක ආනිසංස මෙලෝවසයම ලැබෙනවා ඒකයි බුදුන්වාන්සි වදාළි පිද යුත්තා නම් බලන්න පළවෙනිම පිදිය යුත්තා බුදුන්වහන්සිේ ඔදුන්වන්සේ තරම් පිදුම් ලැබීමට සුදුස්ෙක් තවලෝක ඇත්ත නෑ උන්වන්සේට යමෙක් ආදරෙන් වදිනවනං ගෞරව කරනවාන ඊළගට ධර්මය ඊළඟට බලන්න පිංවානි සංගරත්මය සංගරත්මයට කෙනෙ ආදරය කරන වනං ගෞරව කරනවාන දැන්නම් බයපුත්ත ඇතිවෙනවා දැ මේ සිවුර පොරෝගෙන ඉන්ටත් බයපපුද දැන එදා තිබිච්ච මට්ටම ටික ටික නැතිවීගෙන යන බවකුත් පේන වැස් දෙකට ඊය පෙරේදත් තරුණ නමකට ගාලයි මරලතියෙන් මේවා බයානක අදදැකම් ඉදිරිය බයානක වෙනවා බය නැතිවෙන මට්ටමට වැතුුණ නත්ති මේ සරණං අ්ඥන් සංගෝමී සරණංවරන් එදා ඒමයි අපි කිව්වේ වැරදි නැතුවානෙමින් වරදට දඩුවන් දී යුතුයි මික්ෂුවකට අතෝෂවනය කර සුදුසු වැඩක්නමේ. සැරියුත් මුගලන් පරපුරටයි අතෝෂ වලතියන. ආකාසචාරි උතුමාන්ටයි අතෝසවලතිය. චීවර පරපුර කියන්නේ ලේසි පාසු තැනක්නමේ. මේ සිවරේ ආරම්භෙ සිට අද වෙනකං එකම පරපුරකයි මේන්නේ ඒ පරම්පරාව කැඩුනෙනෑ බිඳුන නෑ. ඒ සඟ පරපුරට යමේ ගරු කරනවානම් ඒකෙනට ගියගිය තැන සැලකිලි සම්මාන ලැබෙනවා චෛත්‍යයට බෝධියයට බලන් එදා අපේ උපාසිකාවූ අපේ ආච්චයම්මල මට මතකයි පිංවාත්නී බෝ කොලයක්වත් පාගණඩ දෙන්නෙන්නේ. බෝ කොළේත පවා ගරු කලා බෝ මුලට පවා ගරු කළ පානගරේ අරයධම්ම ශාමීන්වහන්ස කවි කියයනකට කිව්වන්නේ ම මේ මළුවට එනවා යනවා බෝමුල් බෝපත් මට පෑගෙනවා. සමාවදීමගේ පෞ්හර වෙනවා බෝරාජන්නේ මට සමාව දෙෙනවා. එදා ඒමයි සමාවගත්තා. බෝ කොලයක්වත් පෑගෙන. ඒ වගේම තමයි වැඳී යුත්තු පිදී ුතු දෙන්න අම්මතාත්තා. අම්ම තරම් වටින කෙනෙක් තවැ ඇත්තෙන තාත්ත තරම් වටින කෙනෙ තව ඇත්තෙනෑ. ජීවිතයට අම්ම ලැබෙන් එක වත්තාවයි තාත්ත ලැබන්නේ එක වත්තාවයි දැම් බලන්න නැන්දල බාමල බාප්පල දුසිං ගනන් ඉන්ඩන. අම්මල දුසිං ගනන් ඇත්ත නෑ තාත්තල දුසින් ගනන් ඇත්තෙත් නෑ එක අම්මයි එක තාත්තයි ඒ තුළින්ම පේනවා මොනතරම් වටින දෙන්නේද මේ දෙන්න ඇ දෙකටා උපමා කලි කවුරෝ කනෙ කපෙන් ප්‍රශ්න කොළොත් දකුණු ඇසද වටන්නේ වං ඇසද වටින්න අපිට බෑ උත්තර දෙන්න ඇස් දෙකම වටිනවා අම්ම තාත්ත කියන දෙන්නම ඇස් දෙකට සමාන ඒ නිසාමයි බුදුන්වාන්ස වදාලේ මාතාපිතු උපට්ටාන දෙමාපියන්ට සැලකීම මංගල කාරණාව අද උපන්දිනී වෙනුවෙන් බදරා පාසිකාාව වනත් ඒ දෙමාපියන්ට පින්දෙන් දාසිිරවාද කරන්න තමන්ගේ ජන්මතිනේද මේ බනතුලින් ධර්ම දේශනාවතුලින් බලාපොරොත්තුව වෙන පිදීතු දෙපලක් ඊළඟට මෙතන කාන්තාව බෞලනිසාමන් කියන්න කාන්තාව ඊළංඟට පිදියතු කෙනා තමයි ස්වාමි පුරුෂයා තම ස්වාමිපුරුෂයා පපුදන්ඩෝන කෙනෙක් ගෙදර රජාත සමාන ගෙට රජ්ජරෝ තමන්ට ඕන කරන දේ සෑම දෙයක්ම සපය දෙන්න ස්වාමියමයි ස්වාමීියට උඩින් අන්ඩ බෑ ස්වාමීියට දාසියක් වෙන්ඩෝන ස්වාමිකෘරචයායට අම්ම කෙනෙක් වෙන්ඩෝන හොඳ මිතුරියක් වෙන්ඩෝන පවට පෙළඹෙනව නං ස්වාමිය භාරිියාව මොනක්‍රමයකින් හරි ස්වාමියව රැකගන්ඩෝන ේබදු කමට නං ස්වාමිය පුරුදූනේ භාරිාව දක්ෂ වඩෝන අනුන්ට තොස්කි ෑ භාරිාව දක්ෂවැඩෝන තම ස්වාමියාව බේරගන්න ස්වාමයා උපේනදේ පරිසං කරගඩෝන චෝර භරියාඩක් බෑ සමාර භාරයාාවර ඉන්නවලු ගෙදර ස්වාමියයාගෙදේවල් සොරකං කරන්න ස්ොරාට සම්මාන ස්වාමියගෙදේ ආරක්ෂා කරන බහරියාවක් පෙන්ඩෝන ස්වාාව පුදන කෙනක් ඩ ඒ ඒවාගේම තමයි මිත්‍රයන්ට තමන් ඇසුරු කරන මිත්‍රයන්ට අංක වඩෝන පින්වත්නී මිත්‍රයෙක් නැතුව ජීවත්වීමත් සමාරවෙලාට අපාසුයි හොඳ කතාාවක්තිබන ජාතක පතිේ ග්‍රක්්මදත්ත රජතුමාට මංගල ඇතෙක් වුන්න මේ මංගල ඇතාකිුවම විශේසයි අනික් ඇත්තුන්ට වඩා විශේසයි මංගල ඇතා එඒමකොද රජතුමා නැගල යන්න්නේ ඒ ඇතාග පිට්ටීමයි මේ ඇතාට විශේෂයෙන් සල කරන ඇමතිතුමෙක් පවා පත් කරනවා ඇතා බලන්න මෙන්න දැන් ඇතා බැඳලසාාලාව ඉදිද්දී අයාල යන බල්ලෙක් අයාලයන බල්ලෙක් ඇතාළඟටාව නිකන් ඔය දඩාවතේ යන බල්ලා ඇතාළඟට අයියාිය මංගල ඇතාළඟට ඇවිදිින් දැදවන පින්වත්න ඇතාට කණ්ඩ දෙන ටක බල්ලත් කණඩ පටන් ගත්තා දැන් ඇතත් කනවා බල්ලත් කවා ටික කලක්යැනකට බල්ලා ඇතාාට කිතු වුණා ඇතත් බල්ලට කිව වුණ දැම් බල්ල ඇතාගේ හොඩවැලෙන් අදනවා ඇතත් බල්ල එක බෝම මිත්‍ර වුණා මේ තිරිසන්න දෙන්න පුදම විතියට එකතු වුණ එකනෙකාගේ සිටත් දිනාගත්තා ඇතා නැතුව බල්ලකන්නන්නේ නෑ බල්ල නැතුව ඇතාකන්නේම දෙන්න ගජමිත්‍රයවුණ පුදුම විදිහයට බැඳුනාා දැම්මන්න මෙතනින් දවසක් මනුෂ්‍යයක යනගමන් දැක්ක ඇතාලගේ ඉන්න බල්ලා ඇතාට දෙනදේ කාල කාලා බල්ල දැම් මාහත්වෙලා බල්ලගෙත් ඇග ලොකු වෙල්ලා අඩ ලස්සන බල්ලව දැකපු ඒ මිනිියමොකද කල ල් ස්ංන්න කල්පනා ක ඇගෝ වලඟටගින් අල්ලසක් දීලා අල්ලසක් දුන්නම සමාරු ඕන දේ කරන්න අද වුනත් සමාරුන්ග කටීින් පිටවෙනවාන්නේ ඕක කරගන්න අමාරුවක් නෑ පුංචි පගාවක් දුන්නන පගා කියන වචනේ නරක වචනය ත්නමින් පගා කියන වචන බෝම වටින වචනය නමුත් අදේ වචනය පවා නින්ඩාවට වැටිලා මෙන්න මේ මනුෂ්‍යයම කොද කළේ ඇත්ගෝව්වට පගාවක් දීලා පින්වත් බල්ලාව උත්සන්ගිය බල්ල කැමත්තෙන් ගියානමි බල්ලක් බුරන්ඩ පටන් ගත්තා ඇතා කෑගාන්ඩ පටන් ගත්තා මෙන්න බල්ල උත්සංගයා බල්ල නැතිදා පටන් ඇත දැන් කන්න නෑ ඇතාට සංකාවැදිලා වෙනද වගේ මේ යතා දැන් ටිකටික ෙට්තුුව වෙන වෛද්‍යවරු පරික්ෂා කරනවා කරනවා ලෙඩක් ඔොයාගන්ඩනෑ ඔන්න බ්‍රක්්ම දත්ත රජතුමාට උපදැස් දෙන්නේ අපේ බෝසතුන් වවාන්සේ මේ පණ්ඩි තැමිතිතුමාට රජරුව එන්ඩ කිව්වා එඩ කියලා කිව්වා ඇතා දැන් ඉස්සරවාගේෙන මේ ලෙඩවෙලා පණඩිතතුම න ගීම් බලන්ඩ කිව්වා බෝසතුන් වහන්සගීම් බැලවා ඇතාව පරික්ෂා කලා කකුල්ටික බලනවා පිට බලනවා කන බලනො හොඩ වැලබලන වලගෙ බලනවා බඩයාට බලනවා පිට බලනවා කිසිලෙ දක්නෑ මේ දැන් සාංකාව වගේ පෙන් ඇත්ගෝව් වලඟටගින් කතා කළා මේ ඇතා කාවර ඇසුරු කලාද ඇතා එක්ක නිතරම මෙතන කවුරු අරිුන්නද ඇත්ගොව්වත් බයනිසා කිව්වා දැන් ඇත්ත ඔවු පෞගිය කාලෙක බල්ලෙක් කාවමිතන දෝයන බල්ලෙක් මිතන්ටාව මේ බල්ල ඇවිදිින් ඇතා එක්ක යාල වුණා ඇත එක්ක මිත්‍ර වුණා ඇතයි මේ බල්ලයි බෝම යාලු වෙච්ච නිසා කාල කාල බල්ලත්තිිකම් මහත් වුණ බල්ලගේ ලස්සන දැකපු මනුෂය කැවිදිින් බල්ලවුත් සංගිය බල්ලව ගෙනනිච්චදා පටන් තමයි ඇතාගේ මේ වෙනස සිද්ධ වුණේ මේක් දැන් කරුණ දැනගෙන ඩිතතුමා ගියා රජජරුවලගට ගින් කියනවා රජානන්නේ ඇතාට නම් කිසි අසනීපයක් නෑ ආබාදයක්නෑ ඇතට ඇතාට තියෙන සංකාවයි මම කරුණ සොයා ගත්තා ඇතා එක්ක මිත්‍ර වුණා බල්ලෙක් ඒ බල්ලගන්න බල්ල නැතිවීම නිසා ඇතාට දුකයි ඉතිලා ඒකයි කන්නේන නැති බොන්නේ නැත්ති ඒ බල්ලගන්න ගත්තොත් ඇතා සූපත්වෙයි කලකිවා දැන් රජ්ජුරෝ කියනවා කොයෙන්ද දැන්ගේ බල්ල සොයන් රජතුමනි දඟලන්ඩ දෙයක්නේ අපිට අපේ බෙරකරුවන්ට කියනවා නියෝග කරන්න ඇත්ගොව්වා මේ අපේ ඇත්ගාලිට බල්ලව සුනකාව කවුරෝ ගෙනගීන් තිබනනං ගෙදරක තිබේ තියනවා දැක්කොත් කාවනු දාසක් දදගානව කිය නියෝග කරන්නකිව. කියනකොට කාවුණු දහසක් දෙඩවේ කියන බයිට ඇතාගෙනල්ල දාලයයි කිව්වා මේ විදියට පිින්වාටන නියෝග කලාන්න අර බල්ලව ගෙනිච්ච මිනිිය බල්ලවගෙනල් අත ඇරියා දැම් මෙන්න බල්ල දූුවගෙනාව ඇතාළඟට ඇතතා බල්ලව ොඩරෑලෙන් ඔසවගන්න ඉසමුදුනෙ තියාගත්තා තුබස් තලෙවුඩ තියාගත්තා තියාගෙන දෙන්න පුදුම විදිට ඇතත් සූපත් වන බල්ලත් සූපත්වන මේ ජාතක පොතිකියන් ඔන්න බැඳීම නිසා මිත්‍රාත්වයක් තියෙන්ඩ මෝන සැරියුත් මුගලන් කියන දෙනම කල්ප ලක්ෂයක්ම මිත්‍රයෝ ඒ මිතුදම නිසා තමයි දෙන්න දෙපැත්තට යන ගමන් කියනවා උපතිස්කෝලිතට අපි දෙන්නගේ මුලින් කවරෙකුට දර්ම ලැබුණුත්. දුවගෙන ඇවිදිී අනික්කෙනාට කියන්න දෝන කල්යාවන්න බෑ දෙන්න එකටයි පැවිදි වන්නේ එකටමයි ධර්මය අවබෝධ කරගත්ත යන්න සංසාරි පුරුද්ද ඒනිසා යංකිසි කෙනෙක් මිත්‍රයකුත් ලඟින් ඇසුරු කරන මිත්‍රයාට වංචාවක් කරයිද නැත්තම් පිංවාත්නී මිත්‍රයාගේ ජීවිතය වෙනස් කරයි ත්‍රයාෙන් අයුතුල්ච ්‍රෝ්‍රෝජන ගනීද මිත්‍රයා ලංගම ඉඳගන්න මිත්‍රාව වනසන වැඩ කරයිද එවාන් කෙනෙක් ඇසුරු කරා් පා එසේ නොකරන කෙනා තමයි යනයනතැන බැබලන්නේ ළගෙන් ඇසුරු කරනවානං මිත්‍රයා දන්නවා තමාන්ගේ මිත්‍රයාට ඕන කරන්න මකාද අවශ්‍යදය දෙඩ දන්න කණ්ඩ කැමතිදේ මොකාදද ඒක දැන ගන්න සමානව සැපේදි දුකේදි ලඟ ඉන්න. ස දුකේදි ලඟ ඉන්න කියන්නා. අවංක ඇසුරු කරන්දෝන. එබන්ඳු අවංකව ඇසුරු කරන කොට තමයි ගියගිය තැන. කොයේගියත් ලංකාවෙන් පිටගියත්. දන්න ඇති ගමකට රටකට කොේගියත්. ගියගිය තැන දකින දකිනය ප්‍රිය කරනවා. දරු කරනවා. කොතම ගියත් වාඩිවෙන් පුටුවත් දෙෙන. කඩේකට පොළකට ගියා බඩුගත්තා සල්ලි මති වුණා ඒ කඩේ මුදලාලි වනත්කිෙනවා කමක් නෑ ගෙනියන්ට පස්සෙද දකින දකිනෙ කෙන සිනාමු සුව කතා කරන ගවන්න නෑ ගොරවන්නේ නෑ ඒකයි පූජකෝ ලබතේ පූජ වන්දකෝ පටිවන්දන යංකිසි කෙනෙක් වැැදීයුත්තාට වඳිනවානම් පුදනවනම් තමාතත් ඒ පින නිසාම වැඳුම්පිදුම් පමණක් ම නෙමෙයි ආයු ලැබෙනවා වරණ ලැබෙනවා සැපේ ලැබෙනවා බලය ලැබෙන ඒක එෙදා දීගායයි කුමාරයට බුදුන්වාංචි වදාලී අභි වාදන සීලිස් නිිච්චං වත්දා පච්චායි චත්තාරු දම්මා වඩ්ඩන්ති ආයු වන් වූ සුකං බලන් වැඩිහිටියකුට දනගාල වඳන කෙනෙනාට ලැබෙන ආනිසංස කඩංගඩබෑ සල්ලිතිබුණා කියලා පුත්්සිතිියකෙන් ගණඩබෑ ආයු කිලෝේ කත් දෙන්න වරන කිලෝය කත්ද බලය කිලෝ කත් දෙන්න කියලා සල්ලිදීල ගණ්ඩ බෑ පසඟ පීතෝලා වඳින වන්නම් ඔය ආනිසංස තමන්ට ලැබෙනවා ඒවිතරක්දනමි ගියගිය තැන වඳිනවා සමාරු මම දැකල තියෙන ඉස්සරනම් පෝයදාට සිල්ගත්තම උපාසිකාවෝ අවස පවාරණය කරනකොට අනි ගමීම මිනිස්ශවු ඒ වයස්ගතා අයට දනගකා වැඩ නෑයන්ටනමි සිල්ගත්තායට වැඳලයි කවුරු කවුරුත් යෙදරගිය ඒකයි එදාතිබිච්ච ගතිය වඳින්ට ලැජ්ජ වෙන්ඩෙ එපා වදිින කෙනාගේ මාන්නේ නැතිවෙන මොන අඩුව දැක්කත් වැඳියයුත්තට වඳින් දෝන උදේ පටන් ළඟහිටයක් එකවරුවක්ත් වඳින්ට ඉගන ගන්න ඒ වදිනකොට තමන්ටයේ වාසිය ලැබෙන ආයු ලැබෙනවා අ කාලි මැරෙන්න්නේෙනෑ උපවපන් ආත්මවලදි ලස්සන වෙනවා රූපප්පමානු රූප පසන් ලෝකයා රූපෙටයි පෑදින්න ලස්සන තිබුනමයි බො අය සලකන් ලස්සනමයි ස්ොරාගෙනච්චන් පාරක තොටක ඉන්නකොට පේනවා ලස්සනනං පස්සෙන් යඩත්ත කැතනම් ආකබලාගන්න ඇතකෙනෙක් එක කතා කරන්න ප්‍රියනෑ ලස්සන කියන එක තියෙන් ඕෝන මේ ලෝකෙ පහලවෙච්ච ලස්සනම පුරුෂය බුදුන් වහන්සිේ එසේ මෙසේ පුරුෂයක් නෙමයි ඒ පුරුෂ ලක්ෂණ කියෝනකොට පේෙනවා ඒ පුරුෂ ලක්ෂණ ලැබිල තියෙන්නේෙත් වැඩීතියන්ට ගරු කිරීමි පිදිය යුත්තාට පිදවා වැඳියයුත්තට වැද ආසන දියයුත්තට ආසනය දුන්න මිත්‍රයන්වර ඇවැත්තුවෙන ළඟඉන්න සෑම දෙනාට පුදුමවිදියට ආරක්ෂාව සැපෙව්වා ද ඇතිදේ කියා දුන්න පින්වාත්නී පවෙන් ගලවගණ්ඩ බණකිව්වා පවුල් ජීවිතයේ සාර්ථක කරග්ඩ බණකිව්වා බෝවිට අම්ම වනත් තාත වනත් දැන්නම් දරුවන්ට උපදේශ දෙනකොටට දරුවන්ට කේන්තියන බවක් පේනවා. ඒ ඒ දරුවන්ට මෙලෝම ලැබෙනවා මොකද ඒළමයිනුත් අම්ම තාත්ත වෙනවා ඒළමයිනුත් තමන්ගේ දරුවන්ට උපදෙස් දෙෙන්ඩ යනකොට ඒළමයි කරනකොට තමයි තරුපයට පටන්ගන්නඉංවාත්මී පරිසං වෙන්නඕ අපේ නරකකට කියනවා අනෙමි අපිට වඩා වයසෙන් වැඩිමාලු කෙනෙක් ඉගනගත්ත කෙනෙක් යමක් කියනවනං ට අපි මනාලෙස සවන්දෙන් දෝන ඒකයිමා මුලින්ම කිව්ේ මේ අපි සෑම කෙනෙගීම බැඳීම මක්තියෙන ඒ බැඳීම විශ්වාස උඩ පදනං කරගඩෝන විශ්වාස පරමාඥාති ස්වාමි බහරයා වනත් විශ්වාස නැත්තං ඒ ජීවිතය දෙදරන්ඩ පටන්ග සැක ඉතන විදියට ඇසිරෙන්ඩපා සැකයක් ඉතන විදියට කරුණක් මතුනතින් ඒ කතා කරලා විෂඳ ගන්ඩෝන ඒක යටටකරන්ඩ එපා නොකයින් එපා ස්වාමියයා සෑම දෙයක්ම භාරියාවට කියන්න දෝන භාරියා ස්වාමියට සෑම දෙයක්ම කියන්න දෝන අම්මතාට දරුවෝ කීකරුවෙන් දෝන එක්තරා පඩිවරය කියනවා ගෙදරයින්න හොඳම මිතුරිය අම්මා ඒ බුදුන්වන්සෙත් වදාල අම්ම තමා අපේ මිතුරිය අම්ම එක් ඕනම දෙයක් කියන්න පුළුවන් බයිනතුව කියන්න අම්මයික් අම උඩිං අන්ඩෙපා අම්මට කීකරුවෙන් අම්මට වදිිනකොට පුදන කොත්ත තාත්තට වදිනකොටට පුදනකොට ඒ දරවා ගියගිය තන බැබලෙනවා පොේ ගියත් පූජකෝ ලබතේ පූජන් වන්දකෝ පටි වන්දන යසෝ කිත්තිංච පප පෝති ඒඇන යසෝරාවේ කීර්තිය දැ මේ බදරා පාසිිකා මතාවගේ කීර්තිය පැතිරෙනවා එතිමිය සල්ලි දීල මේක කොරෝ අගත්තනිමේ හොඳ වැඩක් කලාන යාදිසං වපතේ බීජන් වපුරපු දේතම යස්වන් බලන්න මේසා විශාල පිරිසක් එකතු බාගි වුණේ කවුරු කවුරුතොය කටින් කියනවා හොඳ දෙයක් කලා ට පින් සිද්ද වේවා. මොරතුවට පමණක්නෙමෙයි ලෝකෙපුරාම මේ නම පැතිරෙනවා. කීර්තියකි වේකයි. කීර්ති මත් කෙනෙක් වුණා. යසෝව කියලා කියන්නේ උඳ නාමේ. කවුරු කියන්න පටන්ගන්න. පනස් හටවෙනි උපන්දිනය ඇයි සමරන්න. බද්‍රා උපාසිකාව කියලා කෙනෙක් පනස්හටවෙනි උපන්දිනයේ සැමරීමටට. අන්න බොරැල්ල කෝවිදාආන්දුරු ලවා ධර්මදේශනාවක් පැවැත්තුවා අනේ සාදු සාධ කියල කියනකොට්ට ඔන්න යසෝරාවේ පැතිරෙනවක් කියයනෙ එකයි. මේවා සල්ලිදීල ගණ්ඩ බෑ පිරිසිදු සිතක්තියෙනව නම් පංවත්නී පිංකරගණ්ඩ බැරිකමක් නෑ පැරැනු කිව්වා ලංකාවේ කතාවක් සිතඇත්නම් පතකුඩාද සිතයි ප්‍රධාන මනු පුග්බංගමා දම්ම පිරිසිදු මනසක්තියනවා ීත නම් පිංවාට්නී නිරන්තරේම අපි කියන්නේ අනිත්‍යයි කියලා මේ ජීවිතේ උදාවෙච්ච සූර්යාවාගේ උදාවෙච්ච සූර්ියයා ක්‍රමක්‍රමයෙන් බැසගෙන අයන්නේ උදාවෙච්ච සූරයා බැසයනොවාගේ උපන් සත්ත්වයා මරණේටයි මේ යන්නේ පිපිච්ච මලක් පරවෙලා වැටනවාගේ උදේ තනකොවලට වැටිච්ච පිණිබින්ඳුවාගේ ද තනමත්්‍ය ටිල පිණිබිින්දු තියෙන සූර්යා උදාවෙනකොටම පිණිබිදුු වාස්ක වෙලාන්න ඒවාගේ තමයි අපේ ජීවිතය පිපිච්ච මලක් පරවන්නනාක්මෙන් පත්තු කළ අඳුන්කූරක්වාාග පත්තු කළ අඳුන්කූරනං සුවඳ වත්වෙනවා සුවඳ දිදීමකොද කරන්නේ ටිකටික ටිකටික පිච්චි පිච්චි අලුබාවට පත්වෙන අපිත් අන්න එවන් ජීවිත්‍යයක් ගත කරන්නවා මැරෙන්ඩයන අපි අනුන්ට වරදක්නොකොර ජීවත්වෙන්ඩෝන ඇසුරු කරනයට ප්‍රියමනාපව ජීවත්වෙන්ඩෝන සත්‍යවාදි වෙන්ඩෝන සිල්වත්වෙෙන්ඩෝන ගුණවත්වෙන්ඩෝන විජවෙන්ඩෝන, අවංක වෙන්ඩත්වෝන නැමෙන තැන නැමෙන කෙනෙක් වෙන්ඩත් ෝන කපටියක් වෙනවනං වංචාකාරයෙක් වෙනවනං නිතෑරම අනුන් රවටන කෙනෙක් වෙනවන එකක්තියාගෙන කටින් එකක් කියනවාන එවන් චරිත බයානකයි එබඳුවාය තමන්ටම විඳවාඩ වෙන මංකලදේ මමයි විඳවන්න නතං මාතා පිතා කයිරා මා කළපදේට අම්ම පලිනෑ තාත්ත පලිනෑ වෙන ඥාතිකෙනෙක් පලින්න මං කරගත්තනම් මේ බවේදි බැරිවුනත් සංසාර දීර්ගයි ඉපදීපදි මැරිමැරි අනන්ත ප්‍රමාණ කාලයක් යන්ද තියන කවධාරි දවශසක විපාක දෙනවා දෙනවාමයි බේරෙන්ඩ බෑ බුදුනත්නෑ බේරුණේ පසේබුදුටත් බැරි වුණා බේරෙන්ඩ රාතුන් වහන්සේ තත් බැරි වුණා බේරෙන්් ඒ මනං අපි ගැන්න කතාවකුමක් එනිසා කායේන සංවරෝ කය සංවර කරගනිමු සාදු වාචාය සංවරෝ වචනය සංවර කරගනි රියමනනාපවිදි ජීවිතය සකස් කරගන උඩගුෙන්ඩෙ පාකි්වාිදියුත්තපාත් කරන්න ිගෙන ගන්න වැදීයුත්තට වඳින් ඒෙන් තමගි ජීවිතමයි බැබලෙන් බුදුරජාණන් වහන්සේ කල්ප ලක්සේකට වැඩි කලක් බුදුුවරු දැකදැක පංවාත්නි සාර සංකය කල්පලක්ෂේ පටම බුුවරු දැක දැකම මෙන්න මේ පින්කං කරගෙන අයාාව ඒ තමයි පාරමීක ලකිව ඒ පාරමී මුදුන් පත් වනාට පස්සෙ තමයි දුක්ක සත්‍යය පේෙන් ඉපදීම දුකයි කියන බව තේරෙන් නතකොටයි නාකිවීම දුකක්කය ලැසිත නත කොටටයි දැ නාකි වෙච්චායට මෙතන නාකිවීම දුකක් කැටට දැනෙන්න අවබෝධයක් නෑ ලෙඩක් වුණා ලෙඩේ සනීපපුුණාම අමතකයි ඇගිල්ලේ නියමාලාක් කැඩුනම මොනතරන්නම් කෑ කොස් සංගානුවද. ඇගිල්ල ඔසවාගෙන ඉන්නවා දේගෙඩියක් ඔබාගෙනඉන්නවා කටේදාගෙන ඉන්නවා පුදුමවිදිියදුකක් ඒ නියමල්ල කැඩුුණා සනීපවනාට පස්සේ ඒ දුකා අමතකයි. ඔන්න ව්‍යාධිපි දුක්කාකිවට අපිට මතක නෑන. මේ අවබෝධය ලැබෙන්ඩ නම් පාරමී පිරෙන්ඩත්වඕෝන. අපපිය සම්පයෝග අප්‍රසන්නදේ ළඟට එන කොටට පුදම විදිේ දදුක්කාක්. විප්පයෝග ත්‍රියකරණද වෙන්වෙනකොට පිශ්්වා දෙනවා. සමාරවිට උමතු වෙනවා. දගේ පනිිනවාද කෝච්චිය බෙල්ලතියන. නමුත් මේකයි ලෝකෙ ස්රූපෙ කියන එක තේරුම් ගඩබැ. ඉච්චා බංගය කියයන් සිතන සිතුම් පතන පැතුම් ඉටුවෙන්නනෑ. ඉස්ට නොවෙනකොටත් දැන්වන්න පාසල් ළමයි දෙන්නේෙ. මොනතරං ඔක්කොම වෙනස් වුනාද කියනවන්නා. අවුරුදු දහතර දාසය ළමයි දෙන්න දෙන්නට දෙන්න පෙම් කලාාලු දෙන්නට දෙන්න පෙම් කළා ගෙවල්වලින් විරුද්ධ වුණා දෙන්නම මැරිලා එල්ලිලා මොකද බලාපොරොත් විෂ්ටන වුණම ඔන්න මැරෙනවකයා මේ කායි ඉච්චා බංගෙකි වෝකයි මේ පුංචි වයිස වෙනස්වෙෙච්චයකි එදාතිබිච්ච රටක්න මේ අදතිය අද මේ කුඩා දර්ුවෙක් එක්ක බෑ අපිට කතා කර ඒ තරමට පැයිච්චල මයින්න පොඩියකෙක් එක කතා කරන්න බෑ ඒ දරුවවාගේ ප්‍රශ්නට බෑ අපට උත්තරදී ගන්න එනිසාි පරිසංඩුව පංවාත්ම දරුවතමයි සම්පත් අම්මතාත වයසටකින් සැනසෙන්දනම් දරුවෝටික රැකගන්න පවෙන් ගලවන්න පලවෙෙනියක ගන්නනය ක නෙමේ ඉස්කෝල දානටම දංලන් එපා කාලපටම් පවෙන් ගලවන්න ඉගන නොගත්තත් කමක් නෑ. පවෙන් ගලවන්. පවෙන් ගැලෙවට මද්දී පිනට නැඹුරු කරන්න. මේ දෙක කරලවගන්නන්න. එතකොටයි සාර්ථක ධර්වයෙක් ලැබෙන්න්නේ. පවෙන් ගලවන් නැතුව ප නැඹුරු නොකර කෙලින්ම ඔළුව විතරා කැදුවත් කවදාවත් අම්මතාතර සලකන්න ආත්මාර්ථකාමි වවා. ගුණධර්ම නැති කෙනෙක් වෙන ගලවන්ඩනය නම් බදුවරු ණනකිවේ සබපාපසා කරනම් පිනට නැමුරු කරන්න කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝ දපනං එක තමයි අධ්‍යාපනය මතුන අම්මතාත කරන නිසා තමයි ගෙදර බුදුන් අම්මතාත කිලකයන් එතකොටයි පින්වත්නයේ දරවා වුනත් පිනට දාමට මනාපවෙන්න කැමතිවෙන් මෙවන් කටයුතු කරගත් තම තමයි දුකසත්‍ය අවබෝධ වේ දුකාරිය සතතිට කාරණාව තමයි තෘ තෘෂ්ණාවට කියන නමතමයි සමුදයකයන් මගේ මගේ කිය අල්ලගත්ත නිසා තමයි මේ තරන් ජරමාර කරදර අපිට තියෙන්. මගේ මගේ කියෙලා අයල්ලද නැගිත්ත වෙලේදලා නින්දට යනක කටින් පිට වෙන වචන ඇම දෙයක්ම මගේ මගේ වෙන මොකක්කාත්ම නැගිටත වෙේද උදුරු කල්පනා කල බලන්න කිසිම දෙයක් මගේනම. කිසිම දෙ මගේ නන්නමි. මගේන මට ඕන විදියට තියෙන්ඩෙෑ. මට ඕනවිදියට මගේනම් තියාගන්න පුළුවන්වෙෙන්ඩෝන. කිසිම දෙයක් මගේ නන්නමි ඔක්කොම වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ සමුදය කියන තෘෂ්නාව නිසා තමයි සසර දුක්කදින්න. එතකොට තෘෂ්නාව නැති තැන තමයි නිවන නිරෝධ සැනසිල්ල ඒ නිවනට නිකංයන්න බෑ. සමාරීතනවා බනක් කියලා දනක්දීල සාදු සාධකීපු ගමන් නිියන් කියලා නිවන්සුව ලැබේ වාකිීපු ගමන් සාධ කියන්නේ කයි ඒම නිවාගෙන අඩ බෑ මේ කෙලෙස් සකදාශ පන්සී අත්තියෙන් ඒ කෙලෙස් එකදශ පන්සියට මූලිකදේ තමයි තෘෂ්නාව තුෘෂ්නාවයි මුල තන්නක්තෝ නිබ්බාන් අතරදෝන අතරපු කෙනෙකුටයි නිවන ළංවවෙෙන් ඒ නිවනට යායුතු මග මධ්ධී මාප්‍රතිපදදා. ඒ මඟ ගමන් කරනව නන් එවන් කෙනෙකුට පුළුවන්නේ මෙලවජායගන පරලවජයගෙන සසර ජයගෙන කෙස් ජයගෙන මාරයා ජයගෙන්න ජාති ජරාමරණ ව්‍යාදිි සෝක පරිදේව. දුක්ක දෝමනස්සාදි සංසාරික දුකින් එතරව ලබන අමාමා නිවන් දකිින් පුළුවන්. අපේ බද්‍රා උපාසිිකා මාතාව බද්‍රා නලන්තිප්‍රනාාන්දුු අපිට ලැබිච්ච වෙලා විවරයි. මීත වඩා බණ කියන්න කැමතිවුණත් වෙලා විවරයි. බද්‍රා නලන්තිපනාාන්දු උපාශිකාව එතුමිය සැබැවින්ම වාසනාවන්ත කෙනෙක් පින් තියෙන බවත්වේම පින් තියෙන බවත්වයෙනවා මකොද නිතරම ධර්මශ්‍රවනය කරන කෙනෙක්. ධර්මයේ පිළි බඳ මනා අවබෝධයක් තිබෙන බවකුත් ඒ මාතාාවක්ක කතාබස් කරපු ටිකවේලාවකිින් අපිට තේරුන්ගිය තිං සාමින්වාන්සලා ළඟෙන් ඇසරු කරන නිරන්තරයෙන්ම බෞද්ධයා නාලිකා ඔස්සෙන් ධර්මශ්‍යවනය කරන ඒ නිසාමයි අද තමන්ගේ උපන්දිනය වෙනුවෙන්. මෙවන් පංකමක් යොදාගත්තේ. එතුමිය මේ පන්සලේ දම්මානුවත්තිික උපාසක සමිතියේ නව සභාපතනය වසේනුත් ක්‍රියා කරලා විශාල සේවයක්. මේ පන්සලටත් සිද්ධ කරනු. එතුමිය බලාපොරොත්තු වෙන්නේ ඩ අබේවර්ධන තම ස්වාමි පුරෂයාටත්. ඩී ජයන් රන්දිික අබේවර්ධන පුතාටත් ඩී කුසාංගි නදී කුසාංගි නදී අබේවර්ධන ඒ දුවගේ උපන්දිනය අගෝස්තු විසිතුන්ගැනිද. ඒ දුවටත් ඒවාකමඩී ආර්ශණය අබේවර්ධන ඥාති දියනිය. එතුමිය ගෙත් උපාන්දිනය අගෝස්තු විශිනම ෙන ට යෙදිලතිබුණ. ඒ సමట పతా. లగට గయవు జడి ఎవన ప్రణంద పయానవా తත් ఎల న ఎమಲయಪణందು సయ ్చి అమ్మ ඇතුು ඒ ප త කరిలినా ప్ణందು తో ప్ణంద పిాగ ౌపి పలత ල ලීලාවතීපනාන්දුු උපාසිිකා මාතාව ඥාතිවරයක් ඒවාගේ මයිට සබේවර්ධන මෙරායා සහබන්ධු ස්වාමිපුරුෂයගේ දෙමාපියන් ඇතුළු ඒ පරපුරේ මියගියාව ශමටම එච්චරණමෙයි ලක්ෂගනං කෝටි ගණන් අපේ නමින් මියගීන්තියනවා. පෙර ආත්මවලද අම්මලතාත්තල පවා පින්ගණ්ඩ කැමතිනං මේ පින්බෙලෙෙන් ඒ ඇත්තු නිවන්දක්කිීවා. පුරාණ විහාාරි වැඩසිත අපවත්තිී වදාළ සියල්ම සාමීන්වන්සේලාටත් රටවෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ටත් ස්ුනාමීෙන් මියගිය සැමටටත් විශාල සේනාවක් අද සාභාගුණ ඔබ සෑම දෙනා නමින් මියගිය කෞුරෝ කනෙ පින් ගණ්ඩ කැමැතිනත් ඒ සෑමසේලු දෙනාටත් මේ උදාරකුසල් බෙලිින් අමාමා නිවන්සුව ලබේවා කියලයි උපන්දිනේ දවසේ ඒ ද්‍රා නලන්ත්‍රිපනාාන්දු උපාසිකාව ප්‍රාර්ථනා කරන්න. ඒකොම එතුමේ රැස්කරගත්ත පිම්බෙලෙක් එතුමිය සෙත්පතනවා. ව්‍යාරාධිපති ගරු අපේ ගම්පල සුගනදජ නායකසාමින් වන්සේතත් ව්‍යාරවාසී සුගන සිරිසාමින් වන්සේතත් රන්මලේ චන්ද සිරිසාමීින් වන්සේටත් ලළිතා රාජිනී ඒවාගම යසල්පනාන්දුු භාරත සංජීව න්ධී ප්‍රදීපා සවහෝදර සහෝදරියන්තත් එ් නන්ධාවති නෝනිස් අවරදුු අසුුවටක් ඒ මෑණියන් වන්සේතත් චාමිනී විරෝෂිකා